आयुबोवन කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දුර කාලයේ අවසන් වන තුරු ඉවත් වෙන්නේ නැහැ අසාර්ථක පාලකයෙකු ලෙස ගෙදර යන්නෙත් නැහැ යලි මැතිවරණයකට ඉදිරිපත් වෙන්නෙත් නැහැ ජනපති ගෝඨාභය කියයි අපේ ඇඟ කිලිපොලා යන ජනපතිගේ ප්‍රකාශය අනේ සර් ඔයා පාස් හොඳටම පාස් අද ටෙලිවැකියෙන් රටේ වත්මන් තත්ත්වය ගැන අගමැති රනිල්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් 2048 දී සංවර්ධිත රටක් රට ක්‍රියා විරහිත කම්පියුටරයක් රීසෙට් කළ යුතුයි අතුරු අයවැයක් ගේන්නෙත් ඒ නිසයි අගමැති කියයි रीसेट කරන්න කලින් අවුරුදු දෙකමාර මෙමරි චිප් එකකට දාගෙන රීසෙට් කරන්න විපක්ෂ නායක සජිත් කියයි. පවතින සහල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ පරිභෝග කටයුතු අධිකාරිය කියයි. සිමෙන්ති කොට්ටයක මිල 3000යි. ඉදිකිරීම් ශේෂ්ත්‍රය බිමට වැටෙයි. වී සංචිත අඩු වෙලා ඉදිරියේදී සාගතයක් කෘෂිකර්මාන්තයට වින කළ සියලු දෙනා මීට වග කිව යුතුයි. ජාතික ගොවිජන එකමුතුව කියයි. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක තවත් තෙල් ණයක් බලශක්ති ඇමති කංචන කියයි. ඩීසල් නැති නිසා පොදු ප්‍රවාහනය අඩාල වෙයි. යූරියා මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 55ක ණයක්. රට පුරා වගා සංග්‍රාම ආරම්භයි. ප්‍රථමයෙන් දේශීය පුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කළ ලෙසටම රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අද යලිත් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේ පවතින අර්බුද හමුවේ රුපියල් ට්‍රිලියනයක පමණ මුදල් අච්චු ගැසීමට සිදුවන බවයි. ඉන්ධන සහ ගෑස් ගෙන්වා ගැනීම බරපතල ගැටලුවක් වී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරි සති 3 තුළ ගෑස් සහ ඉන්ධන අරිපිරිමැස්මෙන් භාවිතයට ගන්නා ලෙසත් අගමැතිවරයා ඉල්ලීමක් කළා. මේ පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් මේ වසර අවසානයේ වෙද්දී 140කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා. මේ පසුබිම යටතේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස අපට මුළුමනින්ම බැහැර කරන්නට බැහැ. ඉදිරි මාස 6 සඳහා ඩොලර් මිලියන 3300ක් අප ඉන්ධන වෙනුවෙන් සොයාගත යුතුයි. ගෑස් සඳහා අපට ඩොලර් මිලියන 250ක මුදලක් අවශ්‍යයි. ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති 3ට අපට ඉතාමත් දුෂ්කර කාල සීමාවක් වෙනවා. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටන් මිලියන 1.4යි. නමුත් අපට තියෙන්නේ සහල් මෙට්‍රික් ටන් මිලියන 1.6ක් පමණයි. ඉදිරි මාස 6 ඖෂධ කටයුතු සඳහා අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉදිරි මාස 6 තුළ අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යාම සඳහා අඩුම තරමින් ඩොලර් බිලියන 5ක පමණ මුදලක් අපට අවශ්‍යයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා තවත් ඩොලර් බිලියනයක් මුදලක්වත් අපට අවශ්‍ය වෙනවා. අපගේ ආදායම් තත්ත්වය යහපත් වන තුරු අකමැත්තෙන් වූවත් තවත් රුපියල් ට්‍රිලියනයක් පමණ මුදලක් මුදා හැරීමට සිදු වෙනවා. 2023 වර්ෂ අපට අසීරු අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන 9 වෙනිදා මුළු ලෝකයටම විවෘත ආයතනයක් කරන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වැඩපිළිවෙල ඔස්සේ ආහාර කෘෂිකර්ම සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් ඩොලර් මිලියන 48ක මුදලක් මාස 4ක් කාලය තුළ ලබා දෙන්න සැලසුම් කර තිබෙනවා. අපට ණය දෙන මිත්‍ර රටවල් එක්කොට ආධාර සමුළුවක් පවත්වන මෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිනවා. අපේ අවසාන අරමුණ ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. සියවන නිදහස් සමරුව පවත්වන 2048 වෙද්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමයි. දැන් අපේ රට හරියට ක්‍රියාවිරහිත කම්පියුටරයක් වගේ වැඩ කරන්නේ නැහැ. අතුරු අය මගින් අපි කරන්නේ කම්පියුටරය රීසෙට් කිරීමයි. ඔබතුමා මේ තත්ත්වය තුළ මේ හැමදේම රීසෙට් කරනවා කියුවා. මෙමරි එකත් රඳවාගෙනම රීසෙට් එක කරන්න. මොකද මේ රටේ ජනතාවට අවුරුදු 2.5ක මෙමරි එක තියෙනවා. රීසෙට් කරන්න ඉස්සෙල්ලා අවුරුදු 2.5ක මෙමරි එක චිප් එකක දාගෙන රීසෙට් කරන්න. අගමැතිතුමනි ඔබතුමාගේ කතාවේ වියදම් ලයිස්තුවක් කිව්වා. නමුත් ඔබතුමා ඩොලර් ලැබෙන්නේ කොහොමද කියලා ඔබතුමා කිව්වේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. නමුත් ඒක කරන්න ආණ්ඩුව අධිවදි කරනවා. හොඳයි අපි ඒක කරන්න බෑ කියමුකෝ. ඇයි අපේ රටේ ජනාධිපතිවරයා නීතියට යටත් කරන්න නැත්තේ. කරන්න බැරි ඒවා. ඒවා බෑයි කියලා දැන අපි කරන්න ගිහිල්ලා තමයි අද අපි ඔක්කොම හොට බිම යනගෙන ඉන්නේ මේ. අද මුළු රටම හොට බිම යනගෙන ඉන්නේ. රෝහිත ඇමතුමා මාර්තු මාසයේ මාධ්‍යයට කිව්වා අනිල් අගමැති කරන්න අපිට ඔළුවේ අමාරුවක් නැහැ. එහෙම පිස්සුවක් නැහැ කියලා. ඉතින් ඔළුව අමාරුවක් නැතිව තිබිච්ච තත්ත්වය වෙනස් වෙලා අද සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙනවා. දේශපාලනයේ සදාකාලික මිතුරොත් නැත, දේශපාලනයේ සදාකාලික හතුරොත් නැත. ඒ කතාව නම් ඇත්ත. ඔළුවේ අමාරුව හැදිච්ච අයගේ ඔළුවේ අමාරුව සනීප වෙන්න ක්‍රමයක් නම් එන්න විදියක් නැත. අපිට ඇහුණා අගමැතිතුමා කියනවා කැම්බෙල් දෙකක් කන්න පුරුදු වෙන්න කියලා. පව් කියලා හිතනවා. එතුමාට නම් අනිවාර්යෙන් කැම්බෙල් 3-4ක් කන්න වෙනවා. නැත්නම් මේ ඉතුරු අවුරුදු 3-4 ඇද ගන්න බැරි වෙයි ගරු අගමැතිතුමා. ඔබතුමා අද ඔය පුටුවේ ඉන්නේ මට පිං සිද්ධ වෙන්න. මොකද ඔබතුමා කැඳවන්න පැය 3කට කලින් ගරු ජනාධිපතිතුමා මාව කැඳවලා මට කිව්වා දැන් බාර ගන්න අගමැතිතුමා वहां बार गए कंडीशन हतरा गरु अगुमा इंपोर्ट अनुशासन कर पार का मगे क्रियादा में हर आगे तेरूंग रनिल महाशक आसन्नागे पक्ष कटे की रनिल रट बार दुनो भय हतली सटें गैस बस अड़गा बस बोली हरी लातला लमारो हरे वैद्योर की दरुआन सीएट विस्क मंद पोषण तत्व लगे तब इसराट में तब වැඩි වෙනවා මේ ජනතාව ජීවත් කිරීම සඳහා වැඩපෙළක් කරන්න එහෙම නැත්නම් මේ රටේ ජනතාව කැරලි ගහන දිනය ඇඩි ඈතක නැහැ ජනාධිපති කොච්චර මම යන්නේ නැහැ මම අසමත් වුණත් මම යන්නේ නැහැ කියන ජනාධිපති මේ අගමැති ගෙදර යවනවා කරුණාකරලා රටේ ජනතාව ජීවත් කිරීම සඳහා වැඩපෙළ සකස් කරන්න දැන් ජනාධිපතිතුමා කියනවා අසාර්ථක නායකයෙක් විදිහට තුමා ගෙදර යන්න සූදානම් නැහැ කියලා එහෙමනම් එතුමා ගන්න තවත් වැඩි තීන්දුවකට මේ රටේ ජනතාව දුක් විඳින්න ඕනද ඒකද ජනාධිපතිතුමා අපට කියන්නේ හැබැයි ඉතින් අපට යක්ෂයාද මාරයාද කියලා නැහැ යක්ෂයත් එක්කත් අපට එකතු වෙන්න දිනකාලය අවසන් වනතුරු තමන් ජනාධිපති දුරෙන් ඉවත් වන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. අසාර්ථක පාලකයෙකු ලෙස තමා ඉවත්ව නොයන බවද ඔහු ප්‍රකාශ කළා. ඒ බ්ලූම්බර්ග් විදේශ මාධ්‍ය ආයතනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කෙසේ වෙතත් යලිත් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නැති බවද ජනාධිපතිවරයා අදාළ විදේශ මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා. රටේ මූල්‍ය අර්බුදයන්ට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ප්‍රමාද වීම බවද ජනාධිපතිවරයා අද යලිත් පිළිගත්තා. තමා ජනාධිපති ධුරයෙන් නිර්පාහන ලෙස ඉල්ලා මාස දෙකකට ආසන්න කාලයක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට වීදි විරෝධතා පැවතියද තම දුර කාලයේ අවසන් වනතුරු ධුරයෙන් ඉවත් වන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. තමාට වසර 5ක ජනවරමක් හිමිව තිබෙන බවත් නැවත වරක් මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා දෙමින් ප්‍රකාශ කර තිබෙනවා. අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස සිය දුරෙන් යා නොහැකි බවත් සිය දුර කාලය තුලදී රට තුල පවතින ආර්ථික අර්බුදයට හේතු වූ මූල්‍ය ගැටලුව නිවැරදි කිරීමට අවධානය යොමු කරන බවත් බ්ලූම්බර්ග් සමග සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. රට තුල පවතින ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් මේ වන විට හිතමිත්‍ර රටවල් රැසකින් මූල්‍ය සහනාධාර ඉල්ලා ඇති බවත් ඒ අනුව ඇමරිකාව, චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු මිත්‍ර රටවල් වලින් ණය ලබා දෙන්නන් සමග පෞද්ගලිකව සාකච්ඡා කර මහා පරිමාණ ණය ලබා ගැනීම වෙනුවෙන් අවධානය යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා බ්ලූම්බර්ග් වෙබ් අඩවියට පවසා ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාව IMF මූල්‍ය සහනාධාරය සඳහා මේ වන විට ඉල්ලුම් කර ඇති බවත් චීනය වැනි රටවල් ඊට සහාය දක්වනු ඇති බවත් Taman විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් මේ වන විට ආසියාව පිළිබඳ චීනයේ අවධානය තරමක අඩුවක් දක්නට ලැබෙන බවද ලක් රජය විසින් චීනයෙන් ඉල්ලුම් කර ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මූල්‍ය ආධාරය ලබා දීමට හැකියාවක් නැති බවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම වෙනුවෙන් ණය ආධාරයට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බවත් මෙම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. රට තුළ පවතින මූල්‍ය අර්බුදවලට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කල් ගැනීම ලක් රජය සිදු කළ ප්‍රධාන වැරැද්දක් බවත් මාස 6කට හෝ අවුරුද්දකට පෙර IMF ගියා නම් මෙම තත්ත්වය උදා වන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් බ්ලූම්බර්ග් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ටෙලිවැකිය ප්‍රසන්න රණතුංගගෙන් ආරම්භ කරන්න හිතුවා. අපූලයි අප්‍රසන්නයි. නමුත් ඒ අප්‍රසන්න බව මෙරට වැසියන් තේරුම් ගත යුතුයි. මොන තරම් අප්‍රසන්න දේශපාලනයක්ද මේ රට තුළ ක්‍රියාත්මක වන්නේ කියලා. සුදු ඇඳගත් මේ මජර දූෂිත ගර්හිත දේශපාලනඥයින්ව සැබෑවටම නිවැරදිව කියවන්නටම අවශ්‍යයි. ප්‍රසන්න රණතුංග හිටපු බස්නාහිර පළාත් මහ ඇමතිවරයෙක්. අද කැබිනට් ඇමතිවරයෙක්. ඒ වගේමයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකද කොහෙද. පොඩි පහේ කෙනෙක් එහෙම නෙවෙයි. හොඳේ දැන් මොකද වුණේ? කොළඹ මහාධිකරණයේ අත්හිට වූ සිරදඬුවමක් සහ රුපියල් මිලියන 25ක්. ඒ කියන්නේ ලක්ෂ 250ක්. තවත් කෙටියෙන් කිව්වොත් කෝටි 2.5ක දඩයක් නියම කළා. බරපතල වැඩ සහිත වසර 2ක සිරදඬුවම වසර 5කට අත්හිට වුණා. මොකද්ද ප්‍රසන්න රන්තුංග කරපු වැරද්ද? හොරපොල් කඩලද? ත්‍රීවිල් එකකට හෝ කාගේ හරි යතුරු පැදියකට ගිනි තියලාද? ගාලු මෝදරට පොළුවරන් ගහන්න ගිහින්ද? එහෙම නැත්නම් හොරෙන් අඹ ගෙඩියක් එහෙම කඩලාද? නැහැ. වර්ධ ඇත්තටම ලැජ්ජාසහගත එකක්. අපේ මජර දේශපාලනය තුළ ක්‍රියාත්මක මාෆියාවක්. 2015 තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. මීතොට මුල්ලේ තිබුණ ඉඩමක් සම්බන්ධව තමයි කතාව ආරම්භ වෙන්නේ. මෙම ඉඩමේ අනවසරයෙන් පදිංචිව සිටි පිරිසක් ඉවත් කිරීම සහ ඉඩම ගොඩ කරලා අවශ්‍ය දේවල් කරලා දෙන්න ව්‍යාපාරිකයෙක් වුණු ජෙරාඩ් මෙන්ඩිස්ගෙන් රුපියල් මිලියන 64ක්. ඒ කියන්නේ ලක්ෂ 640ක්. ආයෙත් කියනවා නම් 6 කෝටි 40 ලක්ෂයක් ඉල්ලලා තර්ජනය කරලා තියෙනවා. එසේම රුපියල් මිලියන 25ක් වටින පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් අත්සන් කරගෙන තිබෙනවා. අධිකරණය ඊයේ පැවසුවා ජෙරාඩ් මෙන්ඩිස් කියන ව්‍යාපාරිකයව බියවද්දලා පොරොන්දු නෝට්ටු අත්සන් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග කියන දේශපාලනඥයා වැරදිකරු කියලා. ඒ අනුව තමයි වසර 2ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 5කට අත්හිටවලා රුපියල් 2 කෝටි 50 ලක්ෂයක දඩයක් නියම කළේ. ඊට අමතරව පැමිණිලිකරු වූ ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස්ට රුපියල් ලක්ෂ 10ක වන්දියකුත් නියම කෙරුණා. මෙම නඩුවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කිව් වදන් කිහිපයකින් ප්‍රසන්නගේ කතාව ඔබට තවත් පැහැදිලි කරන්නම්. ස්වාමිනී, බස්නාහිර පලාතේ මහඇමති කියන්නේ ප්‍රධාන පුරවැසියා. එහෙම කෙනා මීතොට මුල්ල වගුරු බිමක් ගොඩ කරලා අනුමැතිය දීමටත්, එහි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කරදීමටත් ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස්ගෙන් රුපියල් 6 කෝටියකුත් ලක්ෂ 40ක් ඉල්ලලා තර්ජනය කරලා තියෙනවා. අමාත්‍යවරයෙකුට මොකටද ස්වාමිනී මේසා විශාල මුදලක්? මිනිස්සු ඡන්දය දීලා යවනවා. ස්වාමිනී මේ මුදල සඳහා ඔහු ගිවිසුම් අත්සන් කරගෙන ඇත්තේ නිල නිවාසයේදී පිස්තෝල ඉනේ ගහගෙන. මෙහෙම මිනිස්සුන්ව බය කරන්නද මෙයාලව පත් කළේ කියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේදී ප්‍රශ්න කළා. දැන් එකක් හරි පැහැදිලිනේ. ප්‍රසන්නලගේ ඇඳුම් සුදු වුණාට කළුම කළු කැත හැසිරීමක්, කළුම කළු චරිත කියලා නේද? දැන් අද ප්‍රසන්න අභ්‍යායචනයකුත් ඉදිරිපත් කරලා තියෙනවා ඒ කොළඹ මහාධිකරණයට. ඇත්තටම ප්‍රසන්නලට විතරක් දොස් කියලා වැඩක් නැහැ. ටෙලිවැකිය ලියන විට මට මෙහෙම බයකුත් ඇති වුණා. ප්‍රසන්නගේ ගේත් ගිනි තියලානේ. ඒ නිසා මේ නඩු තීන්දුවෙන් කම්පනියට පත්වන ගම්පහ සමහර ඡන්දදායකින් හෙට ඉඳලා කැට එහෙම හොලවලා දඩ මොදල වූ රුපියල් කෝටි 2.5ක් හොයන්න පටන් ගනීද කියලා. එහෙම ඡන්දදායකියොත් ටික දෙනෙක් හරි තාම ඉතුරුලා ඉන්න රටක් මේක. ඒ වගේමයි රජයේ සේවකයෙකුට නම් මෙහෙම දඩයක් වැදුනා නම් රැකියාව ස්ථීර වශයෙන්ම නැති වෙනවා. නමුත් අනේ මන්දා දේශපාලනඥයින්ට අඩුම ගානේ නීතිය කොහම වුණත් ලැජ්ජාවක්වත් තියනවාද කියලා දැනුයි මතක් වුණේ. දේශපාලනයට එනකොටම ලැජ්ජානහර කපාගෙන එන්නේ. දැන් ටෙලිවැකිය අවසන් කරන්න වෙන්නෙම ඇඟ කිලිපොලා යන උන්හිටිතන් අමතක වුණු කතා දෙකකින්. එකක් ජනපති විදෙස් මාධ්‍යකට කියලා තියෙනවා අසාර්ථක ජනාධිපති කෙනෙක් හැටියට ගෙදර යන්න බැහැලු. ඒ නිසා ඉදිරි අවුරුදු 2 සාර්ථක වෙලාලු යන්න හිතන් ඉන්නේ. අනේ සර්, ආදරණීය සර්, කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම් සර්. ඔයා පාස්. ඔව් හොඳටම පාස්. මේ අවුරුදු 3ට හොඳටම පාස්. ඔය ඇති සර්. ඩොලරය රුපියල් 203ට ෆ්‍රීස් කළා. හිතවතුන්ට රුපියල් මිලියන 700ක බදු සහන දුන්නා. රුපියල් 50ට තිබුණු සීනි බද්ද 725ට අඩු කරලා රුපියල් බිලියන 16ක් විතර මහ දැවැන්ත ලාභයක් රජයට අත්කර දුන්නා. රසායනික පොර, කෘෂි රසායනික තහනම් කරලා පට්පට් ගාලා රටම අස්වැද්දුවා. ඒ නිසා සර් දැන් ඇති. ඔයිට වඩා තව මොන සාර්ථක වීමද නේද? මොකද දැන් තියෙන ප්‍රශ්නයට ඩේසි ආච්චිගේ මැණික් මල්ල විකුණලා හරියන්නේ නැහැ. ණය තමයි සර් ගන්න වෙන්නේ. මහ පරිමාණ ණය තමයි ගන්න වෙන්නේ. ණය නම් ඉතින් සර් විශේෂයෙන්ම ඔයාලා නැතිව වෙන කාට හරි ජාත්‍යන්තරයේ දෙවි. ඒ නිසා අනේ පින් සිද්ධ වෙයි සර් දැන් යන්න. ඒ වගේමයි අගමැති රනිල්ගේ කතාව. ඉන්දියාව, චීනය සහ ජපානය අපට කවදත් හිතවත්තු හිටියලු. මේ රටවල් එක්ක සම්බන්ධතා බිඳ වැටිලලු. කවුද බිඳ වැට්ටුවේ? රටේ ජනතාවද? නැහැ. ඔයාගේ ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුල තමයි මේ සියලු බිඳ වැටීම් වලට හේතුව. ඔබත් එක් හේතුවා. 2048 වන විට සංවර්ධිත රාජ්‍යයක් කරන්න හිතාගෙන ඉන්නවලු. සැලසුම් හදනවලු. අනේ අගමැතිතුමනි, වයස අවුරුදු 73යි දැන් ඔබට. එදා වෙනකොට ඒ කියන්නේ 48 වෙනකොට ඔබට වයස අවුරුදු 98ක් සම්පූර්ණ වේවි. අර සැරේටියෙන් අපි යන්නේතුරා හරි කමක් නැහැ. මේක අල්ලගෙන ඉන්න පුළුවන් නම් කියලා හිතනවා නම් කරුණා කරලා දැන්වත් හරි පාරට එන්න. අපිට පේන හැටියට ඔබ සැරේටියෙන්වත් යනකම් අතහරින එකක් නෑ වගේ කියලාමයි පේන්නේ ජනාධිපති ගෝඨාභය වගේම. අවුරුදු 30-40කට වැඩියෙන් පාර්ලිමේන්තුවේ හිටපු ඔබ සැමට මේ තාක් කරන්න බැරි වුණු සංවර්ධිත රාජ්‍ය සිහිනේ දැන් බැලූ බැල්මටම අපට නම් සිහිනයක්. ඒ සඳහා අලුත් පරපුරකට මේ රට යා යුතුයි. අනික දැන් පටිතද කරගන්න කියලා ඔබ කියනවා. අගමැතිතුමනි, අපේ පටි බෙල්ලට හිර වෙලා ඉවරයි. බොරුවට අවුරුද්දක වැටුප් ගන්න නැති කතා එපා. පුළුවන් නම් ඔබ සියලු දෙනා සතු අධි සුකෝකභෝගී වාහන වෙන්දේසි කරලා පොදු ප්‍රවාහන ක්‍රමයක් හදාගන්නකෝ. AC බස් රථයක් දාගන්නකෝ. නේද? එහෙම කළොත් හොඳයි. අපට දැන් තියෙන්නේ බෙල්ලට තොණ්ඩුව විතරයි තද කරගන්න. ඒකටත් ලනු හොඳටම ගණන්. ගොවියන්ට පොහොර නැහැ, දීවරීන්ට භූමි තෙල් නැහැ, බස් දුවන්න ඉන්ධන නැහැ. සමස්ත ජනතාව ආහාර මිල ඉහළ යාම නිසා දහදුක් විඳිනවා. ඇත්තටම අපාදුක් විඳිනවා. පේන තෙක්මානයක විසඳුම් නැහැ. ආණ්ඩුව 21 බදාගෙන කල්මරනවා. අද වන විට ලොකු සැමන්ටින් එකක් රුපියල් 600යි 700යි අතර ගානකට මිල ඉහළ ගිහින්. කුකුළු මස් කිලෝ එකක් 1250ක් පැනලා. බිත්තරේ රුපියල් 50ට ළඟා වෙමින් තිබෙනවා. මාළු කිලෝව 2000යි 3000යි. පොඩි මාළු කිලෝව සාලය පවා 1000 පැනලා. පේන තෙක්මානයක පොහොර නැහැ. ගොවියන්ගේ ජීවිත අසරණ වෙලා. කුඩා වීමෝල් හිමියන්ට වී නැහැ. එකක් තමයි ධනේ තියෙන සමහරු වී පවා අරන් ගොඩ ගහනවා. දීවරින් බෝට්ටු අරන් පාරට ඇවිත්. භූමි තෙල් නැතිව. එළවලු මිල අහස උස යමින් තිබෙනවා. අපරාධ කියන්න බෑ, තවමත් බදු ගහනවා. මිරිකලා තව බදු වලින් මිරිකන්න ඉඩක් නැහැ. දැන් වහම ආහාර උද්දමනය අඩු කරන්න වැඩපිළිවෙලකට යා යුතුයි. වීසංචිත අද හොඳටම අඩු වෙලා. එය අතිශය භයානක තත්වයක්. අද මේ පිළිබඳව කතා කළ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා. ගිය මාස කන්නේ වීයස්වන ප්‍රමාණය රජයේ සංඛ්‍යා දත්ත කියනවා මිලියන 2.9යි කියලා මෙට්‍රික් ටොන්. පට්ටපල් බොරුවක්, කෙබරයක්. අධ්‍යක්ෂක ජෙනරාල්වරයාවත් දන්නේ නැහැ කොච්චරද මාස් කන්නේ වී අසුන් ප්‍රමාණය කියලා. එතකොට මේ රටේ තියෙන වී අවශ්‍ය ප්‍රමාණය මාසයක සහල් අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් 1,80,000 2,00,000 අතර ප්‍රමාණයක්. හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ 1.6ක් ඕන. එතකොට ගිය මාස් කන්නේ තියෙන අස්සන්නෙන් හදන්න පුළුවන් හාල් ප්‍රමාණය තමයි, ඒ කියන්නේ ආසන්න වශයෙන් මිලියන 1.7යි වී කිලෝ 1,17යි. ඒකෙන් හදන්න පුළුවන් හාල් ප්‍රමාණය 111යි. කුෂිකර්ම දෙපාර්තමේන්තුවයි හිටපු සහ ඉන්න කුෂිකර්ම මැතිවරයයි මේ ආණ්ඩුවයි වග කියන්න ඕනේ මේ අර්බුදයට. ජනතාවට සංඛ්‍යා දත්ත බොරු දැම්මේ. සහල් වලට උපරිම සිල්ලර මිලක් පනවමින් ගැසට්ටුවක් නිකුත් කර තිබුණා. ඒකී අඩංගු කිසිවක් සංශෝධනය කරන්නේ නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරනවා. එසේම සහල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ. සිමෙන්ති මිල දැන් තියෙන්නේ තට්ටු 7-8ක් උඩින්. අද වන විට ආනයනික සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 3000ක් වනවා. ඉදිකිරීම් කර්මාන්තය දැන් බිමටම සමතලා වෙලා. අද රටේ සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 150කින් වැඩි වෙලා සිමෙන්ති කොට්ටයක් රුපියල් 3000ක් බවට පත් වෙලා. දැන් රටේ නිෂ්පාදන ආයතන දෙකක් තියෙනවා. හම්බන්තොට සහ පුත්තලම. මේ නිෂ්පාදනය කරන සිමෙන්ති අපි හිතනවා ප්‍රමාණවත් කියලා ලංකාවේ මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා. මේ තමයි අද සමහර ජීවිතවල යථාර්ථය. රතුවල ටිකක් එක්ක බත් කන්න පොඩි උන්ට සිද්ධ වෙලා. ළමයි ඉල්ලනවා බත් ඉල්ලනවා මස්සුත් නේ මාළුත් වෙනවා. මේක දෙනවා කණ්ඩාපි. අපි කොහොම යන්නේ අපි කේමරට? मैं दारू आना क्या मिलेगा मस्तों ने माल होने के साली नहीं आप ये करने देना यार नौकरी तो नहीं करने तो बोलते मस्त लेना मस्त माल लेना करना मनार तीन दिन कहाँ करने जीवत तेरो है थी तो होता ही बताये हदा करना देना डे दिन माँ एलोलुद गाना नहीं मारते मालुद गाना तो लड़ मालू ने इतना बोल सांबले बातों को ते मनार हदा करना कहाँ है थी अब ये को होता कदा करना फिर बात करने मेरे राज्य ना माँ पाकर पूरा राज्य एक में कर देर लून तेल डाला बात तेज बेल लून पंसी एक करेंगे तेल डाला बात काला में इन्हें ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක තෙල් ණයක් ලබා දීමට අනුමැතිය හිමි වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පවතින ඩීසල් අර්බුදය හමුවේ මේ වන විට පොදු ප්‍රවාහනය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ. මේ අතර යලිත් වරක් ඉන්ධන මිල වැඩි කිරීමේ සූදානමක් පිළිබඳව කනිජ තෙල් වෘත්තීය සමිතිය තොරතුරු අනාවරණය කළා. මෙල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා තෙල් සංස්ථාව අවසර ඉල්ලා තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේ නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ දැමීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. සියලු ආරංචි මාර්ගවලින් තහවුරු වෙනවා. සියලු ඉන්ධන මිල වැඩි කිරීම සඳහා මේ වෙන විට සියලු පිඹුරුපත් සකස් කරලා අවසන් ඉන්ධන මිල යලි අසීමිත වැඩි කිරීමට ලක් කරන භූමි තෙල් ඉතිහාසයේ වැඩිම මිලකින් වැඩි කිරීමට සියලු පිඹුරුපත් සකස් කළ අවසන් වැඩි කරන වෙලාව විතරයි දැන් ප්‍රකාශයට පත් කරන්න තියෙන්නේ. මේ අතර ඩීසල් නොමැති කමින් මේ වන විට පෞද්ගලික බස් රථ දහවනයද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. ඒ හේතුවෙන් එදිනෙදා බස් රථයෙන් සේවයට පැමිණෙන ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මෙතර වත්මන් ඉන්ධන තත්ත්වය පිළිබඳව අද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. අපිට ජුනි මාසයේ සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා පමණක් රුපියල් බිලියන 204ක මුදලක් අපිට අවශ්‍ය වෙනවා. මේ රටේ මේ අවස්ථාවේ ජුනි මාසයේ සඳහා වන ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මේ මාසයේ සඳහාත් විශේෂයෙන්ම ඉන්දියානු ණය ක්‍රමයේ ඉතුරු වූ මුදල් වලට අපිට අවශ්‍ය ඉන්ධන තොග ලබා දීම සඳහා මේ වන විටත් වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. ඉදිරියේදී නැවත වතාවක් ඉන්ධන ආනයනය කිරීම සඳහා නායක්‍රමයක් යටතේ තවත් අමතර ඩොලර් මිලියන 500ක නායක්‍රමයක් සඳහා අනුමැතිය ලැබිලා තියෙනවා. CTB ඩිපෝ වලට වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබා දීම සඳහා මේ වන විටත් අපි ප්‍රවාහන අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. පෞද්ගලික අංශයේ බස් රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථත් ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ තියෙන ඩීසල් පාවිච්චි කරන බස් රථ සහ වෑන් රථ කියන ඒවා අපි ඩිපෝ හරහා ඉන්ධන ලබා දීමේ කටයුත්ත හෙට දවසේ ඉඳලා අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දීවර වරායකටම අඩුම තරමේ ලෝඩ් දෙකක ප්‍රමාණයක් ලබා දීම සඳහා ලෝඩ් 45ක් අපි දෛනික අද ඉඳලා හැම දීවර වරායක් වෙනුවෙන්ම නිකුත් කිරීමේ කටයුතුත් අද ඉඳලා අපි ආරම්භ කරනවා ගරු කතානායකතුමනි. භූමි තෙල්ද තාම හිඟයි. මේ වන විට දෛනිකව භූමි තෙල් සපුගස්කන්ධ පිරිපහදුවෙන් නිකුත් කළද ගෑස් නොමැතිකම හේතුවෙන් භූමි තෙල් පරිභෝජනයද ඉහළ ගොස් තිබෙනවා. මේ අතර හෙට දිනේදී ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව හෙට දිනේ පෝලිම් වල රැඳී නොසිටින ලෙසටයි ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර වැඩි වුණු ලාෆ් ගෑස්ද අද දිනත් බෙදා හැරීමේ කටයුතු සිදු වුණා. මේ අතර පවතින විදුලි කප්පාදුව ඉදිරියේදී එකවර පැය 2:15ක කාලයක් පමණක් දිනකට කප්පාදු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා. පහුගිය කාලේ පැය 3:00ක් වල තියලා තිබුණු විදුලි බිලය ඇන හිටීමේ තත්ත්වය විශේෂයෙන්ම පැය 3:00ක කප්පාදුවක් තමයි අපි කරේ. නමුත් අද ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා ඒක පැය 2:00ක පමණ කාලේ නඩු කරන්න. ගල් අඟුරු වලින් විදුලි උත්පාදනය කරන පිරිවැයත් අපිට ඉදිරියේදී වැඩි වෙන බව පේනවා. ඒ නිසා යම් මිල සංශෝධනයක් කළ යුතුයි කියන එක තමයි විදුලි බල මණ්ඩලය යෝජනා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාව අද රැස් වුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණා. ඒම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රටේ බඩු මිල, රටේ ජීවත් වෙන්න බැරි කම, රටේ ආර්ථික ප්‍රශ්න, ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කරපු දේශපාලන අර්බුදය, මේ සියල්ල පිළිබඳ, ඒ වගේම පක්ෂීය අනාගතය, පක්ෂ සංවර්ධන කටයුතු මේ පිළිබඳව සාකච්ඡා කරමු අපි. ඒකට කිසියක කැබිනට් එකට දාලා කරක්ුන්නේ නැහැ නේද? නෑ නෑ කැබිනට් එකට දාලා දී කාරණා තමයි ඉස්සරහට ක්‍රියාවලියක් නේ සිදු වෙන්නේ මොකද තින්නේ. මේ කාරණා දිහා බලන්නේ මොකද වෙන්නේ කියලා. अनिवार्य बलपुरती विषय संशोधन जयग्रहण कर पक्ष बल देशपाल अपूर्वकर्तन कर यूरिया मिलदी ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක් ලබා ගැනීමට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. අඳුරට සාප නොකර එක පහනක් හෝ දැල්වීම අපගේ යුතුයකමක්. මේ වන විට දිවයින පුරා වගා සංග්‍රාම ආරම්භ කර තිබෙනවා. දැන් අපි හැදෙමු අපි රැකෙමු විශේෂාංගය. श्रीलंका गुवन हमुदावत वगा संग्राम व्याप्रतियाक आरंभ कला एलोक परिसर दिनेट समगामी वाई गुवन हमुदावते एयर मार्शल सुदर्शन पतिरन महतागे प्रधानत्वेन मे वगा संग्राम व्याप्रति आरंभ वुणा वगा संग्रामयेट මුල්තැන දෙමින් අමාත්‍ය රොෂන් රණසිංහ දඹුල්ලේ වගා බිමක් ආරම්භ කළා. අවවාදයට වඩා ආදර්ශයේ උතුම් ආහාරින් සපිරි කොළොන්තොටක් නම් තේමාව යටතේ කොළොන්තොට වගා සංග්‍රාමය අද ආරම්භ වුණා. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප යසරත්නගේ විජේරාමයේ පිහිටි නිල නිවාස පරිශ්‍රයෙන් වගා කටයුතු ආරම්භ කළා. කුලියාපිටිය ගොවි හමුදාවේ වගා සංග්‍රාමය අද ආරම්භ වුණා. मन्युक्का बतल किरी अल राज अलवेनी अलवर्ग सिटुवीमाई ओंगे मूलिकार मुनवन्ने एनुव कुलियापिटिय प्रदेशये सहोदेन अद मेम वगा संग्रामय आरंभ कले मेलसेन तवत नगरवल तम तमंगे गोवि हमुदाव विधियट नगर वशेन नाम करला एकमुतुव मे वेले पटन गන්නට පුළුවන්. අපි මේ වෙලාවේ අප මේ තෝරාගත් ඉඩමක මඤ්ඤොක්කා සහ බතල වගාව කරන්නට බලාපොරොත්තු වෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී වගා කටයුතු ආරම්භ කළේ මෙලෙසින්. ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ධර්මරාජ්‍ය විද්‍යාලයේ අපනයන භෝග රෝපණය කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි මෙම පැළ විද්‍යාලයට ලබා දී තිබුණේ. මොරගහ කන්ද මහවැලි කලාපේ වැල්ලෙවල කොට්ටාසේ මෙවර යලකන්නේ විවගාව 95%ක් ඉතා සාර්ථකව වගා කටයුතු අවසන් කර තිබුණා. ගොවියන් අතිරේක භෝග වගා කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොරින් මෙම වගා කටයුතු සිදු කරනවා. ඉතුරු හෙක්ටයාර 89 අතිරේක භෝග විදිහට මුං ඇට රටකජු දීලූණු මිරිස් වගාවට සූදානම් කරගෙන යන මොහොතක් තමයි මේ අවස්ථාව. පොළොන්නරුව රජයේ බීජ ගොවිපලේ 2022-2023 සඳහා බිත්තරවේ නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. අක්කර 350ක වගාවක් මේ වන විටත් ඔවුන් සිදු කර අවසන්. වී බොසල් 20000ක් මින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මාස් කන්නේට ගොවි ජනතාවට අවශ්‍ය බිත්තරවේ නිෂ්පාදනය කරන හදපු වගා බිමක් තමයි මේ දක්නට ලැබෙන්නේ. කාබනික පොහොරත් රසායනික පොහොර වලින් 150ක ප්‍රමාණයක් අපි භාවිතා කරනවා. මේ අතර යූරියා මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක් ලබා ගැනීමට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. 2022 2023 මහ කන්නේ වීවගාවට යූරියා මෙට්‍රික් ටොන් 150000 ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. යූරියා පොහොර ආනයනය කිරීම සඳහා US ඩොලර් මිලියන 55ක මුදලක් 2022-23 කන්නේට අවශ්‍ය වෙන බව ඇස්තමේන්තු කරලා ඉන්දියානු ආනයන අපනයන බැංකුවෙන් ණයක් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබා දුන්නා. අමරපුර සිරි ධම්මවංශ වහනිකායේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මේ දිනවල පැවැත්වෙනවා. මීට සමගාමීව 96 නමක් උපසම්පදා කිරීමට නියමිතයි. රට තුළ වර්තමානයේ නිර්මාණය වී ඇති ගැටලු සහගත තත්ත්වයන් සමග රටේ ජනතාව මානසික දැඩි පීඩනයකටයි ලක්ව සිටින්නේ. එවන් මොහොතක ජනතාවට මෙවැනි තත්ත්වයක් තුළ සිත සවිමත් කරගනිමින් පැමිණෙන උවදුරු උපද්‍රව සහ මේ සියලු තත්ත්වයන්ට මුහුණ දීමට හැකිවන පරිසරයක් මානසිකත්වයක් නිර්මාණය කිරීමේ විශාල හැකියාවක් සහ ශක්තියක් අපේ මහා සංඝරත්නය සතුව තිබෙනවා. පවතින මෙවන් තත්ත්වයක් මත උවත් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා මහා සංඝරත්නය නොපිරිහෙලා සිය වගකීම් සහ සම්ප්‍රදායන් ආගමික වත්පිළිවෙත් පුණ්‍යමය කටයුතු ඉෂ්ට සිද්ධ කරමින් සිටිනවා. ඊට සමගාමීව අමරපුර සිරි ධම්මවංශ මහානිකායේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය අද පැවැත්වුණා. ඒ වෙනුවෙන් 23 නමක් අද උපසම්පදා කරවීම සිදු කරනු ලැබුවා. මෙම සතිය තුළ 96 නමක් උපසම්පදාවට පත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අමරපුර සිරි සද්ධම්ම වංශනිකායේ මහානායක අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහානා හිමියන්ගේ සහ මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරාධිපති සිරි ධම්ම වංශික මහානිකායේ ලේකකාධිකාරී පූජ්‍ය බලපිටියේ සීවලිනා හිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වෙනවා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරුම් මහතා ඇතුළු පවුලේ සමාජිකයින් මෙම පුණ්‍ය මහෝත්සවයට අද සිය දායකත්වය ලබා දුන්නා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.